රානි සඳුන් ජස්මින් සහ විටමින් ඊ සමගින් අද ලංකේ දේශපාලනයේ යම්කිසි ඉදිරි නැමියාවක් එහෙම නැත්නම් තරමක් වෙනස් ආකාරයක අත්දැකීමක් විඳින්නට අපට හැකියාව ලැබේවි. සාමාන්‍යයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වැනි තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය වරහන් ඇතුලේ තියෙනවායයි කියනු ලබන රටවල් විසින් කරනු ලබන අත්හදා බැලීමක් අද කරන්නට අප සූදානමින් සිටිනවා. ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයද කියන්නේ ඒක ගැන සජිත් නාමල් දිලිත් අරියනේත්‍රන් විවාදය අද රනිල් බෑකියයි අනුර දිනයක් දී නැහැයි කියලයි කියන්නේ. යනුව රට ගොඩගන්නේ කෙසේද යන මාතෘකාවෙන් යුතුව මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනාධිපති විවාදය අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව තමයි ලංකාදීපයේ කියන්නේ. ඉතින් දින තුනක් පුරා පැවැත්වෙන ජනාධිපති අපේක්ෂක විවාදයට මුල් දිනේදී අපේක්ෂකයන් 6 දිනකට ආරාධනා කර තිබුණත් ඊයේ පස්වරුව වන විටත් ඒ සඳහා කැමැත්ත පළ කර තිබුණේ ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලි ජයවීර සහ අරියනේත්‍රම් ආක්‍ය සෙල්වම් කියන මහත්වරුන් විතරයි. එම විවාදයේ සදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත්වරුන්ට ආරාධනා කර තිබුණත් තමන්ට විවාදයට සහභාගී වීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව දන්වා තිබූ බවත් අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුව වන විටත් විවාදයට සහභාගී වන බවක් තහවුරු කර නොතිබූ බවත් පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීප පුවත්පත්‍ර සඳහන් කරනවා. ඉතින් ඒ අනුව එම විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිට පස්වරු 3 සිට 5 දක්වා පැය දෙකක කාලයක් පැවැත්වෙන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා කියන්නේ. ඉතින් මෙම විවාදයේදී සහභාගී වෙන ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න 6ක් යොමු වනවා. ඒවාට පිළිතුරු දීමට ඔවුන්ට අවස්ථාව හිමි වන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා. ඉතින් එකම වේදිකාවකදී මෙලෙස ප්‍රධාන අපේක්ෂකයන් අසුන්ගෙන සමාන පොදු ප්‍රශ්න 6කට පක්ෂපාතයකින් තොරව අදහස් සුදහස් දැක්වීම ඉතාමත් වැදගත් කාරණයක් කියලා අපි සඳහන් කරනවා. ඉතින් මේ අපේක්ෂකයන් තෝරාගත්තේ කොහොමද කියලා ගැටලුවක් ඇති වුණා. ඒ පිළිබඳව පෙෆරල් සංවිධානයේට සමහරුන් චෝදනා එල්ල කළා, විවේචන එල්ල කරා. හැබැයි ඔවුන් ඉතාමත් පැහැදිලිව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිර්ණායකය ඉදිරිපත් කරා. ඒ තමයි මේ වන විටත් පාර්ලිමේන්තුවේ සමාජිකත්වය දරන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිවන අපේක්ෂකයන්ට ආරාධනා කළ බව. ඉතින් අද දිනේදී සජිත්, නාමල්, දිලිත්, අරියනේත්‍රන් කියන 4 දෙනා 3 සිට 5 දක්වා ප්‍රශ්න 6කට, පොදු ප්‍රශ්න 6කට පිළිතුරු දෙන්නට සූදානමින් සිටිනවා. අද දිනමිනත් වාර්තා කරනවා ජනපති අපේක්ෂක විවාද මාලාවේ පළමු වැන්න අද කියලා. ඉතින් ජනාධිපතිවරයා ලිඛිතවම මේ අවස්ථාවට සහභාගී නොවන බව දැනුම් දුන්නයි කියලයි රෝහණ හෙට්ටිආරච්චි මහතා, පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටින්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.